අයිබෝන් ඔගලන් සීල දෙනටම ඉතින් අදත් මගේ YouTube channel එකෙන් channel S media වලින් අපි ඇවිල්ලා ඉන්නේ අලුත් video එකක් කරන්න. අද අපි ඇවිල්ලා තියෙන්නේ වාරිපොළ ප්‍රදේශයට. ඉතින් වාරිපොළ පිටින් තියෙන ඉතාමත් විශේෂ පූජනීය ස්ථානයකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මෙම විහාරස්ථානය හඳුන්වන්නේ වාරිපොළ සිසුමංගල පිරිවෙන කියලා. නැත්තම් රජමහා විහාරස්ථානේ වාරිපොළ කියලා නම් හැඳින්වෙනවා. ඉතින් ඕගලන්ට පේනවා මගේ පිටිපස්සෙන් ඉතාමත් විශාල බුද්ධ ප්‍රතිමාවක් පිහිටලා තියෙනවා. ඉතින් මුලින්ම ඕගලන් පාසලට ඇතුළු වෙනකොට මෙතනින් තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි විහාරස්ථානයට යන් ඉස්සෙල්ලාම ගිහින් අර විශාල බුද්ධ ප්‍රතිමාවක් බලාගමු. ඉතින් එන්න මාත් එක්ක යන් අපි ගිහිල්ලා දැක බලාගමු විහාරස්ථානයේ තියෙන සුන්දරත්වය. වාරිපුර රජමහා විහාරස්ථානයේ තව විශේෂිත කතාවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් වෙන රාවණා රජුගේ ඔහුගේ දඬුමොල්ලේ නම් මොල්ලේ නවත්තපු ස්ථානයක් හැටියට තමයි මෙම විහාරකලාව හැඳින්වෙන්නේ. ඉතින් ඒ දඬුමොල්ලේ වාදයෙන් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතින් වාදයෙන් දිවෙන්නා වූ රියෙහි නැවතුම්පොළ වාරිපුර යනුවෙන් තමයි ඒ හින්දා මේ ප්‍රදේශයට වාරිපුර කියලා නම හැඳින්ලා තියෙනවා. ඒ වගේ ඉතිහාස කතාවකුත් මෙම විහාරස්ථානේ වටා ගෙතිලා තියෙනවා. මෙම ඕගලන් දකින බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කළ තින්නේ 2013 වර්ෂයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ජීවමාන ස්වරූපය බුද්ධ ප්‍රතිමාවෙන් නිරූපණය කරනවා. ඉතින් ඉතාමත් නිෂ්කලංක වටාපිටාව තමයි මේ පුදුමමයේ තියෙන්නේ, දකින්න තියෙන්නේ. ඉතින් ඉතාමත් අලංකාර විශිෂ්ට නිර්මාණයක්. දැන් මම ඉන්නේ අර විශාල බුද්ධ ප්‍රතිමාවේ පල්ලෙහා තමයි මම ඉන්නේ. ඉතින් මට උඩින් තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. ඕකට මේ පැත්තෙන් පේනවා මේ සමාධි බුද්ධ ප්‍රතිමාව. ඒ වගේම බුද්ධ ප්‍රතිමා කීපයක් මේ වටේ ඉතාවත් අලංකාරවත් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අන්දස්පුරේ හා පොළොන්නරුවේ ගේට පිටුම් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒවත් ඉතාමත් අලංකාරවත් විදිහට විශිෂ්ට විදිහට නිර්මාණය කරලා තියෙනවා. එන්න අපි ඒ ටිකත් බලමු. දේශනා කරනවා සියවර. ඉතින් ඕගලන්ට උපාසක අම්මලා මේ කටයුතු කරන්නේ ඒ සඳහා. අපි දැන් ඉන්නේ මේ විහාරස්ථානයේ නව විහාර මන්දිරය ආසන්නව තමයි. ඉතින් 1950 වර්ෂයේ තමයි මේ විහාර මන්දිරය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඇතුලේ බිතුස්තුන් ගාන විශාල ප්‍රමාණයක් දක්ෂන්ට නිර්මාණය කරලා තියෙනවා. අපි ඒක ගිහිල්ලා දැක බලමු. Thank you.
හා මේ ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් සාදරයෙන් පිළිස්මන්දමේ තමයි ඔලිමේ දකින්නේ. ඉතින් ඉතාමත් වර්ණවත් අලංකාර තුන නිර්මාණය කරලා තියෙනවා. අලුත්ෙන් ආයි අපි වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් ඕගොල්ලන් සිල් දනට සුබ දවසක්.